ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. අද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එක් රටට බලපාන ප්‍රධාන කාරණයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා අපි අදහස් කරා. එක තමයි මේ ලංකාවේ අපි අද ඇතිවෙලා තියෙන තත්ත්වය සහ මෙයින් එළියට එන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් කිසියම් වූ අදහසක් අපි හිතනවා ජනතාවගේ මනස තුළ ඇති කිරීම මේ රට ඉදිරියට යෑමට ඉවහල් වෙයි කියලා. නිදහසෙන් පස්සේ අපි 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා ගිය රටක්. අපි මේ වෙන මෙට 17 වන වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබීම මතම රටවල් දියුණු වෙනවා, රටවල්වල ප්‍රශ්න අවසන් වෙනවා කියලා කවුරු හරි හිතනවා නම් මං හිතන්නේ ලෝකයේ ඕන තරම් අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් උදාහරණ තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලද පමණින් රටවල් දියුණු වෙන්නේ නැහැ කියන එකට මං හිතන්නේ 16 වතාවක් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඒ රටට ඒ අවශ්‍ය තැනට අපිට යන්න බැරි වුණා කියන කාරණයෙන්ම ඒ දේ යම්කිසි ප්‍රමාණයකට අපිට සාක්ෂාත් වෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි අපි රටක් හැටියට හැමදාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් ආයතනවලින් ජාත්‍යන්තර ආයතනවලින් ණය ලබා ගත්තහම අපි කරේ ඒ ණය මුදල් අරගෙන රටේ ජනතාවගේ පාරිභෝජනය සඳහා යෙදවීම. යම්කිසි කෙනෙක් මුදල් ලබාගෙන යම්කිසි රටක් මුදල් ලබාගෙන එය පාරිභෝජනය කරනවා නම් එය එම රටේ හෝ ජාතිය දියුණුවට හේතු වෙන්නේ නැහැ කියන එක මං හිතන්නේ ආර්ථික විද්‍යාව ගැන සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙක්ට උනත් ඒක තේරෙනවා. ඉතින් අපි මේක පරිභෝජනයේ මිදිලා ආයෝජනය සඳහා යෙදවිය යුතුයි. අපි මං හිතන්නේ රටක් හැටියට අපේ රට මේ විදේශ ණය මත ණය ලබාගෙන ඒ ලබාගත් ණය මුදල් වලින් රටේ ආයෝජනයක් ඇති කරපු කාලයේ හැටියට ඉතිහාසයේ සඳහන් වන්නේ 2005-2015 කාල දශකය පමණයි. මොකද අනිත් කාලයන්වල අපි වැඩි හරියක් කරලා තියෙන්නේ අපේ රටේ ගන්න ණය මුදල් අපි ජනතාවගේ පාරිභෝජනය සඳහා වැය කිරීම මිසක් රටේ ආයෝජනය සඳහා වැය කිරීම නෙමෙයි. මොකද යම්කිසි ණය මුදලකින් ආයෝජනයක් කරාම එය අපිට ඒ ආයෝජනය කරන ව්‍යාපෘතිය අපේ රටට සම්පතක් හැටියට ඉතුරු වෙනවා. නමුත් පාරිභෝජනය කරාම අපිට ඉතුරු වෙන දෙයක් නැහැ. ඉතින් මේක තමයි අපිට ඉතිහාසයේ දිගින් දිගටම උනේ. මං හිතන්නේ දැන් නැවත වතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට ඉදිරියට අපි ඒ පෙළඹිලා තියෙනවා ඇතිවෙච්ච තත්ත්වයන් යටතේ. මං හිතන්නේ අපි පහුගිය කාලේ අපි උත්සාහ කරා තවදුරටත් ණය මුදල් ලබා ගන්නේ නැතුව මේ රට ඉදිරියට ගෙනියන්න සංවර්ධනය කරන්න පුළුවන්ද කියලා. නමුත් ඒ අවස්ථාවේදී මං හිතන්නේ අපිත් ගත්ත සමහරක් වැරදි තීරණ බලපෑව අපිට ඒක කරගන්න බැරි වුණා. විශේෂයෙන්ම පොහොර සම්බන්ධයෙන් ගත්ත වැරදි තීරණය ඒකට බලපාන්න ඇති. නමුත් කෙසේ වුණත් මේ වන විට අපි නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙන තත්ත්වයක් යටතේ මං හිතන්නේ අපි රටක් හැටියට මේ අවස්ථාවේදී දැඩිව ආර්ථික ප්‍රතිපත්තියකට ගියොත් ආයෝජනය සම්බන්ධයෙන් මේ මුදල් යොදවනවා කියලා අපිට රටක් හැටියට ගොඩ එන්න පුළුවන් වේවි. නමුත් මේ මුදලුත් අපි පරිභෝජනයට යෙදෙව්වොත් නම් අපිට නැවතත් සිදුවෙන්නේ තව අවුරුදු 4-5කින් පස්සේ නැවතත් ඍණ ගෙවුම් ශේෂයක් මත නැවතත් මේ සුපුරුදු අමාරුවේ වැටෙන්නම තමයි. ඒක නිසා මං හිතන්නේ අපිට එහෙම වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න එවැනි ප්‍රතිපත්ති මාලාවකට අවතීර්ණ වෙන්න කාලය ඉළඹිලා තියෙනවා. නමුත් මේ වන විට එවැනි ප්‍රතිපත්තියක් මේ රටට ඉදිරිපත් කරන පක්ෂයක් හැටියට අපි දකින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විතරයි. වෙනත් කිසිදු පක්ෂයක්
රටට එවැනි වූ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව පෙනී යන්නේ නැති කාරණය ඉතා කනගාටුදායක තත්ත්වයක්. මං හිතන්නේ රටක් හැටියට අපිට ඉදිරියට යන්න නම් සියලු පක්ෂ එකතු වෙලා මේ පාරිභෝජන රටාවෙන් මිදිලා ආයෝජන රටාවකට යොමු විය යුතුයි කියන මතය ජනතාවගේ සිත් තුළ ඇති කරොත් රටක් හැටියට අපිට මීට වැඩිය ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. දැක්ක මේ අද මාධ්‍යවල බලලා තියෙනවා මේ ඔබතුමාලාගේ ගැටලුවක් මේ රාජිත සේනාරත් හිටපු අමාත්‍යවරයාට අමාත්‍යකමක් දෙනවා නම් මේ රෝහිත අපේ ගුණවර්ධන හිටපු අමාත්‍යවරයාටත් මේ දෙන්න ඕනේ කියලා අමාත්‍යකම මොකද ඒක සත්‍යතාව? මම නම් එහෙම කාරණයක් ගැන දැනුවත් නැහැ පුද්ගලිකව. නමුත් අනිවාර්යයෙන්ම රෝහිත අබේගුණවර්ධන මැතිතුමා කියන්නේ මේ රජය පිහිටවන්න දැඩි කැපවීමක් කරපු කළුතර දිස්ත්‍රික්කයට නායකත්වය දීපු කළුතර දිස්ත්‍රික්කයේ ඉතා විශාල ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දෙන්න කැපවෙච්ච නායකයෙක්. ඒ වගේම රාජිත සේනාරත්න කියන්නේ ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පරාජය කිරීම සඳහා කැපවෙච්ච දේශපාලනඥයෙක්. ඉතින් කවුරු හරි එහෙම කතාවක් කියනවා නම් ඒකත් යම්කිසි සාධාරණත්වයක් ඇති. පක්ෂ ලේකම්වරයා හැටියට මම නම් එහෙම ඉල්ලීමක් කරලා නැහැ. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ කොහොමද? අමාත්‍ය දුර ලබා දීම සම්බන්ධයෙන් සියලුම අභිමතයන් තියෙන්නේ රටේ ජනාධිපතිවරයාට. අපි ඒක මේක දිගින් දිගටම ප්‍රකාශ කරලා තියෙනවා. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රටේ ජනාධිපති දුරේ ලබා දෙන විට අපි එතුමාට කොන්දේසි දැම්මේ නැහැ, මෙන්න මෙහෙම තමයි ඔබ මේ රටේ ජනාධිපති දුරේ කරන්න ඕනේ කියලා. අපි හැබැයි එතුමාට කිව්වා ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකීම සහ රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ගන්නා පියවරයන් වලදී අපි ඔබතුමාට අවශ්‍ය සෑම උදව්වක්ම කරනවා කියන එක පක්ෂයක් හැටියට. ඉතින් අපි ඒක තමයි මේ කරමින් ඉන්නේ. එතුමා තීන්දුව තීරණ ගැනීම සම්බන්ධයෙන් ඇමතිවරුපත් කිරීම හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් අපි එතුමාට එහෙම බලපෑම් කිරීමට යන්නේ නැති බව පක්ෂයක් හැටියට අපි කියන්නේ. ඔබතුමා මීට පෙර එහෙම අමාත්‍යවරුන් ලබා දීතු මේ අනුපිළිවෙලක් කාල ලියුමක් මොකක් හරි ලබා දීලා තියෙනවද? නෑ, අපි පක්ෂයක් හැටියට අපි ඉල්ලීමක් කරලා තියෙනවා ජනාධිපතිවරයාගෙන්. මෙන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍ය දුර ලබා දෙනවා නම් පක්ෂයක් හැටියට අපි ඒකට සතුටුයි කියන කාරණය. මට ඔබ කියන ආකාරයට මට නම් වශයෙන් කියන්න බෑ, ඒක අභ්‍යන්තර ලියවිල්ලක්. නමුත් අපි යම්කිසි ඉල්ලීමක් කරා ජනාධිපතිවරයාගෙන් යම්කිසි මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍ය දුර ලබා දෙනවා නම් පක්ෂයක් හැටියට අපි ඒකට බොහොම සතුටුයි කියන කාරණේ සම්බන්ධයෙන්. මේ තත්ත්වයට රට මේ ගෙනියන්න, ඉදිරියට මේ විදිහට ගෙනියන්න ඔය අමාත්‍ය ධූරය අලුතෙන් දිය යුතුද? නෑ, ඔබ කියන්නේ රට මේ තත්ත්වයෙන් ගෙනියන්න ඕන කියලාද? නෑ, මේ තත්ත්වය කියන්නේ අපි කිම රට දියුණු ඊට වඩා ඉහළට ගෙනියන්න හරි මොකට හරි කරන්න දැන් මේ වෙලා තියෙන තත්ත්වයට බරපතල ප්‍රශ්නේ. මම හිතන්නේ ওই ඇමති දූර සම්බන්ධ ප්‍රශ්නය ඇමතිවරුන් පත් කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඊටාම මේ කුහක ආකාරයට දකින්නවා. එය මේ කුහකත්වයේ මත පදනම. ඔක අර 225ම හොරු කියනවා වගේ කතාවක්. මොකද මේ රටේ දැන් මේ රටේ ජනතාව ව පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සම්පාදනය කරන නීති රීති සහ රෙගුලාසි හරහා. හැබැයි මේ රටේ ජනතාව එකතු වෙලා තමන්ගේ නියෝජිතයෝ පත් කළා, පත් කරපු දවසේ ඉඳන් මේ 225 හොරු කියලා කියනවා. ඉතින් මේක මේ තමන් විසින් හොරුපත් කිරීම වගේ කාරණයක් තමයි මේ වෙන්නේ. නමුත් මේක මේ ඇත්තටම මේ රටට විනාශ කරන, රටට හානිකර තත්ත්වයක් ඇති කරන්න නිර්මාණය කරපු මං හිතන්නේ අර කුහකත්වය සහ ඒ කියන්නේ තමන්ට දේශපාලන වශයෙන් බලයක් ගන්න නොහැකි පක්ෂ
වෛරය සහ කුහකත්වය තුලින් දේශපාලන බලය ලබා ගැනීම සඳහා සමාජය තුල වපුරවන මතයක්. ඒ වගේම දෙයක් තමයි මේ ඇමතිවරු සම්බන්ධ කතා. මොකද ඇමතිවරු ප්‍රමාණයත් රටක දියුණුවත් අතර සහසම්බන්ධයක් තියෙනවා නම් මං හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම ලොකුම කැබිනට් මණ්ඩලය තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ වෙන්න ඇති. සමහරක් විට මට ඒක හරියටම සංඛ්‍යාලේඛන මතක නැහැ. නමුත් 2010 2015 කාලේ කැබිනට් මණ්ඩලය කීයක් වුණත් ඒ කාලේ තමයි ලංකාව ආර්ථික සංවර්ධනය අතින් නිදහසෙන් පස්සේ ඉහළම දර්ශක පෙන්නපු කාලේ. ඒ කාලේ තමයි ලංකාව ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන රටවල් කීපය අතරින් එකක් හැටියට නම් කරපු කාලේ. ඒ කාලේ තමයි ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටක් කියන තත්ත්වෙ මිදිලා පහළ මධ්‍යම මැදි ආදායම් සහිත රටක් බවට නම් කරපු කාලේ. ඉතින් ඒ කාලේ කැබිනට් මණ්ඩලය මං හිතන්නේ ওই කියනවට වැඩිය දෙතුන් ගුණයක කැබිනට් මණ්ඩලයක් තිබුණා. රටක දියුණුවත් කැබිනට් මණ්ඩලයේ ඉන්න සංඛ්‍යාවත් අතර සම්බන්ධයක් තියෙනවා නම් එහෙමනම් ඉතින් කැබිනට් මණ්ඩලයේ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි දැම්මහම මේ රට එක පාට මහා දියුණුවක් ලබන්න ඕනේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ওই හැමදේම මේ කුහකත්වය මුසුව කියන කතා හැටියට තමයි. ඒ කියන්නේ ඒක ජනතාවගේ මනස විකෘති කරලා තියෙනවා. නමුත් ජනතාව ඒ දෙ තේරුම් ගත්ත දාට ওই தත්ත්ව වෙනස් වෙයි. ඒ වගේ අනික් රටවල් ගත්තාම මම හිතන්නේ මීට අඩු වෙන්නේ නැති. කොහොම නමුත් දැන් නෑ ඒ ඒක ඔබ ඒ කියන කතාව සම්පූර්ණ වැරදි தත්ත්වයක්. මොකද ඒ එක් එක් රටවල් වල දැන් මම දැක්ක මේ ඉන්දියාව සම්බන්ධයෙන් උතුම් ප්‍රකාශයක් කරලා තියෙනවා. නමුත් ඉන්දියාවේ පරිපාලන ක්‍රමවේදය ලංකාවට වැඩිය හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් තියෙන්නේ. ඒ එක් එක් රටවල් වල ප්‍රාදේශීය පාලනය එහෙම ප්‍රාන්තමය වශයෙන් පාලනය ඒ වගේ විවිධ වෙනස් ආකාරයේ පාලන රටාවන්. ලංකාවේ පාලන රටාව වෙනස්ම පාලන රටාවක්. ඉතින් ඒක මේ ලංකාවේ තියෙන ව්‍යවස්ථාව මං හිතන්නේ ලෝකේ කිසිම රටක නැති විදිහ ව්‍යවස්ථාවක් තමයි අපිට තියෙන්නේ. ඒක තමයි නම් ගැටලු වෙලා තියෙන්නේ. හරි. සමහර මේ අර ඉස්සෙල්ලම කිව්ව කාරණාව සම්බන්ධයෙන් පොඩ මට වුණා තියෙන්නේ. දැන් අපි රාජසේනරත් මහත්තයාගේ නම කියවෙනෝනේ. මම දන්නේ ඔබතුමාගේ ඔය කියන රහසිගත ලියවිල්ල ඔබතුමාලාගේ ඇතුලේ තියෙන ලියවිල්ල නෑ රහසිගත ලියවිල්ලක් නෙමෙයි අපි පක්ෂයක් හැටියට ඉල්ලීමක් කරා. නමුත් මම අපි පක්ෂයක් හැටියට ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන කාරණයක් හැටියට මම දන්නවා. නෑ මම මහන්න ගියේ ඒක නෙමෙයි. දැන් මේ රාජසේනරත්න මහත්මයා කියන්නේ වෙනම භූමිකාවක පුජ්‍යලේ. සාමාන්‍යයෙන් අපි දේශපාලනයේ දැත්තාම එක පැත්තක හිටපු හතුරෙක් කිව්වොත් අපි කියන්න පුළුවන් එහෙම නිකන් පොඩි අතකටිනක් අපිට දෙන්න පුළුවන් නේ ඔබතුමාල්ල මෙහෙන් තරග කරනවා එතුමා එහෙ පැත්තේ ඉඳගෙන තරග කරනවා ඒක දේශපාලනිකවතු වාග් ප්‍රහාරෙල්ල පුජ්‍යලේ. නෑ නෑ එතුමා කාලයක් අපේ පැත්තේ ඉඳලා තරග කරා. ඔව් හරි අපි කියන්නේ මේ මේ මොහොතේ වෙනකොට මම මේ මේ කියන්නේ මේ මොහොතේ මම කියන්නේ කොහොමද ඒක ප්‍රායෝගික වෙන්නේ කාගේ හරි ඉල්ලීමක් විය හැකිද? ඒක ඒක මං හිතන්නේ ඔබතුමා ඔය අහන්නේ මගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි. නෑ මං අහන්නේ ලේකම්. ඒ මං හිතන්නේ ජනාධිපතිතුමාගෙන් ඔබ ඇසිය යුතුයි ඒක කොහොමද වෙන්නේ කියලා. ආ right ඒක තමයි. එතන වෙන මොකක් හරි choice එකක් තියෙනවා කියන කතාව නෙවෙයි කියන්නේ කෙනෙක්. කියන පක්ෂයක් විදිහට ඒක තීරණය කරන්න බෑ. ඔබතුමාලට ලොකු බලයක් උත් නැහැ. ඒකට බලපෑම් කරන්න. අත ඒතකොට ජනාධිපතිවරයා ආතේ තමයි මේක වැඩේ තියෙන්නේ. ඉතින් අමාත්‍යවරයෙක් බවට පත් වෙන්න හරි මොකද විශේෂයෙන් ඔබතුමාලා පත් කරගත්ත ජනාධිපතිවරයා අපි පළවෙනිම කියන්න ඕනේ අපි බොහොම සදාචාර සම්පන්න පක්ෂයක්. අපි රනිල් වික්‍රමසිතුමාව ජනාධිපතිවරයා වශයෙන් පත් කරද්දී අපි එතුමා සමග යම්කිසි එකඟතාවයක හිටියා. ඔබතුමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සහ ආර්ථිකය ගොඩනැගීම යන කාරණා සම්බන්ධයෙන් අපි උදව් කරනවා. ඊට අමතරව ඔබතුමාගේ පාලනයට අපි මැදිහත් වෙන්නේ නැහැ කියන එක. හැබැයි අපිට විරුද්ධ වෙන්න අවශ්‍ය තැනදී අපිට විරුද්ධ වීමේ අයිතියක් තියෙනවා කියන කාරණේ. මොකද ඒක එහෙම ඒක ඒ විදිහේ යම්කිසි එකඟතාවයක් තිබුණා. ඉතින් ඒ එකඟතාවය අනුව අපි විශ්වාස කරනවා එතුමත් ඒ එකඟතාවයට ගරු කළ කටයුතු කරයි කියලා. අපිත් ඒ එකඟතාවයට ගරු කළ කටයුතු කරනවා. එතකොට ඔයි කියන ආකාරයේ බලය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් මෙතෙක් පැන නැගිලා නැහැ. හැබැයි බලය පෙන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුණොත් ඒ අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය පියවර ගන්න පුළුවන්. ඔව් දැන් මම මේ අහන්නේ එක්ක කලකදී ඔබතුමාලා අතුරු කණ්ඩායමේ රටේ ඒකාධිකාරිය කියන්නේ යම්කිසි බලයක් මෙහෙපු කණ්ඩායමක්. ඔබට හිතෙන්නේද මං හිතන්නේ මේ පක්ෂයේ ලේකම්වරයා නෙමෙයි
ඔබතුමාට හිතෙන්නේ නැත්ද තමුන්ගේ බලය පොඩ පොඩ ගිලිහෙනවා කියලා? තමුන්ගේ අතින් බලය ගැලවෙනවා කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? ඒක ඔබ බලය කියන දේ නිර්වචනය කරන ආකාරයෙන් සිද්ධ වෙන්නේ. නමුත් අපි එහෙම, ඒ කියන්නේ අපිට බලය අවශ්‍ය මේ රට ගොඩනැගීම සඳහා. එතකොට මේ රටට යහපත් වූ දෙයක් කිරීම සඳහා නම් අපිට බලය අවශ්‍ය. රටට යහපත් වූ දේ සිදුවීම අපේ බලය පාවිච්චි කිරීමක් හැටියට තමයි අපි දකින්නේ. නමුත් යම් කිසි ආකාරයෙන් රටට අහිතකර දෙයක් සිදු වෙනවා නම් ඒ අවස්ථාවේදී නැවත අපේ බලය අපි පෙන්වන්නත් කටයුතු කරනවා. දැන් ඔබතුමාට රිස්ක් එකක් නැද්ද? අනතුරක් පේන්නේ නැද්ද? ඔබතුමන්ලාට මෙහෙවර කරපු කණ්ඩායම නිකන් එළියට යනවා යනවා, අලුත් කණ්ඩායම් මෙතන බලය අල්ල ගන්න හදනවා, ඔවුන්ට අවස්ථාව නොදී වෙනත් කණ්ඩායම් රජ කරන්න යනවා කියන එකට මොකක් හරි ඒකට බයක් නැත්ද? එහෙම නැත්නම් කටවහගෙන බලාගෙන ඉන්න වෙලාවද? මොකද ඇත්තටම වෙලා තියෙන ඇත්තම කතාව. ඒකට අපිට කිසිම බයක් නැහැ. මොකද ඔබ ওই කියන කාරණය මීට කලිනුත් ඒක බොහෝ තැන්වලදී මගෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. ඔකට තියෙන්නේ හරිම සරල උත්තරයක්. ඒ උත්තරය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එහෙම නැත්නම් පොහොට්ටුව වටා මේ රටේ අති බහුතරයක් ජනතාව එකතු වෙන්නේ. ඒ කියන්නේ ඔබ දන්නව ඇති, දන්නවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි තමයි ලංකාවේ වැඩිම සමාජික පිරිසක් ඉන්න පක්ෂය. අපිට පක්ෂයක් හැටියට මිලියන 3ක් ඉක්ම වූ සමාජිකයින් පමණක් මේ පක්ෂේ ඉන්නවා. හැබැයි අපිට එහෙම සමාජිකයින් පිරිසක් සහ අපිට එහෙම ආධාරකරුවන් පිරිසක් ගොඩනැගෙන්නේ නිකම්ම නෙමෙයි. පක්ෂයක් හැටියට අපගේ නායකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට වෙනුවෙන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවට එකඟ වීම මත තමයි ජනතාව අපිත් එක්ක එකඟ වෙන්නේ, එකතු වෙන්නේ. එතකොට මේ අපේ පක්ෂය තියෙන්නේ ලොකු ප්‍රතිපත්ති මාලාවක් සමග එකතු වෙච්ච ජනතාවක් සිටින පක්ෂයක්. මේ පක්ෂය අපි දන්නවා, මේ පක්ෂයේ ජනතාවගේ ඡන්ද බලයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූපය ගහගෙන බලයට ඇවිල්ලා සමහර අය තමන්ගේ බලය, තමන්ට බලය ලබා ගන්න ඕන වෙලා, තමුන්ට ජනාධිපතිකම් අගමැතිකම් ගන්න ඕන වෙලා මේ පක්ෂය අතහැරලා වෙනත් මාර්ගවල ගිහින් තියෙනවා. මේ කවුරු කොහොම ගියත් මේ පක්ෂේ වටා එකතු වෙච්ච ජනතා බලය අදටත් ඒ විදිහටම තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද ඒ සම්බන්ධයෙන් පක්ෂයක් හැටියට අපිට දැඩි විශ්වාසනීයත්වයක් තියෙනවා. ඉහළ ඔලුගෙඩි මාරු වුණාට පල්ලෙහා ජනතාවගේ ශක්තිය සහ ඔවුන්ගේ සහයෝගය වෙනදටත් වැඩිය තදින් මේ වෙනකොට පක්ෂයක් හැටියට අපි සතුව තියෙනවා. බලය ගැන කතා කරා ඔබතුමාල, දැන් බලය තියෙන බලය අවශ්‍ය තැනදී පෙන්නනවා. දැන් බලය අවශ්‍ය තැනදී පෙන්දන්නේ වර්තමානයේ දැන් තියෙන්නේ පාර්ලිමේන්තුවේනි. දැන් එතින්දී ඔබතුමාලට විශ්වාසයක් තියෙනවද ජනාධිපතිවරයාට බලය පෙන්නන්න යන උමනාවක් තියෙනවද? එහෙනම් ජනාධිපතිරත් එක්ක බලය මේ විදිහට බෙදාගෙන යන අදහස අද තියෙන්නේ නැහැ. මං කියන්නේ එහෙම අවශ්‍යතාවයක් නැතුව ඒ වගේ දෙයක් ගැන කතා කරන එක තේරුමක් නැහැනේ. මොකද අර ඒක හරියට අර වැසි වැටුනොත් මොකද වෙන්නේ, ගඟ ගලයිද කියලා වගේ ප්‍රශ්න දේශපාලනේ නැහැ. අපිට අවශ්‍ය අවස්ථාවක් આવොත් අපිට අවශ්‍ය දේ කරන්න ශක්තිය සහ බලය අපිට තියෙනවා කියන දැඩි විශ්වාසයක් පක්ෂයක් හැටියට අපිට තියෙනවා. දැන් මේ ඉදිරියේදී මේ සභාපතිකම දැන් ජීඑල්පීරිස් හිටපු මේ සභාපතිතුමාට ඔබතුමාල ආරාධනා කළාද සභාපතිකම බාර ගන්න කියලා? ඒ මොකක් හරි ඒ සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තරයේ අවශ්‍ය කටයුතු තීන්දුව తీරන නීත්‍යානුකූලව සහ පක්ෂ ව්‍යවස්ථාව අනුව සිදු කරන. එතුමා දැනුදීමක් කළ තියෙනවද මොකක් හරි එනවා කියලා හෝ නොවනවා කියලා හෝ දැනට ඔබතුමාල ඉල්ලීමක් කරාද ඒකට? ඒක එතුමා විසින් තීරණය කළ යුතු දෙයක්. ඒක එතුමා තීරණය කරා. දැන් ඔබතුමාල ඉල්ලීමක් කළාද ඒකට? ඔබතුමා ලේකම්වරයා විසින් ඉල්ලීමක් කරාද හෝ පක්ෂයෙන් හරි ව්‍යවස්ථාව අනුව සිදු කළ යුතු සියලු කාරණා කටයුතු මම පක්ෂ ලේකම්වරයා හැටියට ඉටු කරනවා. එතකොට එතුමා ලියුමක් එවලා තියෙනවද මොකක් හරි බාර ගන්නද නැද්ද කියලා? ඒක එතුමාට අයිති දෙයක්. මට මේ වෙනකල් නම් එහෙම දෙයක් එතුමා දැනුම් දීමක් කළා නැහැ. ඔබතුමාලා ගැන අපි දැක්ක ඉත ඉස්සල්ලා මාධ්‍ය මොකද කියලා තිබ්බා මේ මේ අපේ ප්‍රොෆෙසර් කියලා තිබ්බා මේ නව නායකයෙක් පත් වෙන කතාවක්. එහෙම අදහසක් තියෙනවද අලුත් නව නායකයෙක් ඔබතුමාලා පක්ෂ සභාපතිවරයෙක් කරන නව නායකයෙක්? නෑ, අපේ පක්ෂේ නායකයා කියන්නේ අපි ඒක දිගින් දිගටම අපි ඒක පුන පුනා ප්‍රකාශ කර සිටිය අපේ පක්ෂේ නායකයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට විකල්ප නොමැත.
එතකොට පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් මතුවෙන්නේ නැත. හැබැයි ඔබතුමාලා කිව්වේ මේ එහෙම නෙමේ, අවුරුද්දෙන් පස්සේ සුබ නැකතට, දැන් අවුරුද්ද ඉවරයි, නැකත් ටිකක් ඉවරයි, ඔබතුමාලා කිව්වේ නව ශක්තිමත් නායකයෙක් ගේනවා කියලා. මොකද්ද උනේ ඇත්තට මේක රිවර්ස් කරාද? ඒක මේ රංජිත් බණ්ඩාර මැතිතුමා අදහස් කරේ පක්ෂ නායකත්වයේ වෙනස් වීමක් සම්බන්ධයෙන් නෙමෙයි, පක්ෂයේ නව මෙහෙයුම් ක්‍රියාවලියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්. එයා ඉතින් දැන් ඉදිරියට ඔබලාට බලා ගන්න පුළුවන් මේ. ඒ කියන්නේ ඉන්න අය වෙනස් වෙන්නේ නැහැ නේද? දැන් අපි දැක්ක සමහර වෙබ්බඩේ නායකයා, ඒ අපේ සදාදරණීය නායකයා, මේ ලංකාවේ වැඩිම සංවර්ධනයක් කරපු, වැඩිම මහජන ගෞරවයට පාත්‍ර වෙච්ච, නිදහසෙන් පස්සේ ලංකාවට වැඩිම සේවයක් කරපු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ පක්ෂ නායකයා හැටියට. ඒ සම්බන්ධයෙන් අපිට මං ඒක හැමතිස්සෙම කියනවා, මහින්ද රාජපක්ෂට විකල්ප නොමැත. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්